සුබ දවසක් වේවා සියලුම දෙනාට. ඉතින් මේ දවස්වල ශ්‍රී ලංකාවේ ලොකු මාතෘකාවක් වෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ ඊළඟ ජනාධිපති වෙන්නේ කවුද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ හතරකින් අපේක්ෂකයින් හතර දෙනෙක් අපි අපේ YouTube නාලිකාව හරහා ඔන්ලයින් ඡන්ද විමසීමකට ලක් කළා. ඉතින් මෙන්න මේ අපේක්ෂකයින් හතර දෙනාගේ ප්‍රතිඵල තමයි මේ වීඩියෝ එකෙන් අපි අරගෙන ආවේ. ඉතින් ඔයාටත් පුළුවන් තාම ඔයා ඡන්දය ප්‍රකාශ කළේ නැත්නම් අපේ YouTube channel එකට ඇවිල්ලා මෙන්න මේ කියන community tab එකට එන්න. ඉතින් මෙන්න මෙතන පහළට යනකොට ඔයාලට මෙන්න මේ වගේ post එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට ඔයාලගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඉතින් මෙතනදී ප්‍රධාන පක්ෂ හතරකින් අපේක්ෂකයින් හතර දෙනෙක් මම ඇතුළත් කරලා තියෙනවා. ඉතින් සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස, ඒ වගේම පොහොට්ටුවේ නාමල් රාජපක්ෂ, ඒ වගේම ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ. ඉතින් මෙන්න මේ කියන පක්ෂ නායකයින් හතර දෙනා අතුරින් දැනට අඩුම ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තියෙන්නේ නාමල් රාජපක්ෂ. ඒ ඡන්ද 1700කින්, ඒ කියන්නේ YouTube වෝට්ස් 1700කින් 105ක ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම ඊළඟට ඉන්නේ රනිල් වික්‍රමසිංහ. ඔහු ඡන්ද 1700ක් අතුරින් 108ක ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස 119ක් වගේම දැනට මෙම ලබාගත් ඡන්ද 1700ක වෝට්ස් ප්‍රමාණය අතුරින් වැඩිම ප්‍රමාණයක්, ඒ කියන්නේ 168ක ප්‍රමාණයක් ලබාගෙන තියෙන්නේ අනුර කුමාර දිසානායකයන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි දැනට අපේ ඔන්ලයින් ඡන්ද ගණනය කිරීම 90 ප්‍රතිඵල ලැබිලා තියෙන. ඉතින් මේ ඡන්ද ප්‍රමාණය ඉදිරියේදී වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඔයත් තාම ඔයාගේ ඡන්දය ප්‍රකාශ කළේ නැත්නම් යන්න අපේ YouTube channel එකට community tab එකට ගිහිල්ලා පහළට යනකොට මෙන්න මේ වගේ post tab බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයා කැමති නායකයට ඡන්දය ලබා දෙන්න පුළුවන්.